සෙසු පිහිටා ඔබ සියලු දෙනාටම අද දවසේ කවුරුන් හරි අපට තෑග්ගක් ගෙනල්ලා දෙනවා අපි හරි සන්තෝෂ වෙනවා එහෙම නැත්නම් කාර්යාලයේ ඉන්න නිලධාරීන් අපි ගැන හොඳ කියනවා එහෙම නැත්නම් අපගේ talent හැකියාවන් ගැන වුන් කතා කරනවා ඔයාට මේ වගේ දේවල් තියෙනවා ඔයාලට තව ඉස්සරහට යන්න අපි සන්තෝෂ වෙනවා එහෙම නැත්නම් අපි වටේ ඉන්න අය අපිට යහපත් ප්‍රතිචාරයක් දක්වනවා අපි හරි සන්තෝෂ වෙනවා ජේසුස් වහන්සේ කියනවා අනුන් ඔබට යමක් කරනවට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට එසේම කරන්න සමහර වෙලාවට අපි කැමති නැහැ අපි ගැන කේලම් කියනවට අපි කැමතිද අපි කැමති නැහැ කවුරුත් කැමති නැහැ එහෙම නැත්නම් අපි ඉහෙලට යනකොට අපගේ කකුලෙන් ඇදිනවට අපි කැමතිද අපි කවුරුත් කැමති වෙන්නේ නැහැ එහෙම නැත්නම් අපිට දෝෂාරෝපණය කරනවට අපගේ හිත රිදවනවට අපි කවුරුත් කැමති වෙන්නේ නැහැ එහෙනම් ජේසුස් වහන්සේ කියනවා මම වගේම තමයි අනිත් අය මම අකමැති දේවල් අනිත් අයත් අකමැති නැහැ ජේසු මනුෂ්‍යෙක් විදියට ජීවත් වෙන්නට මේ සරල කාරණාව අපට කියනවා අපි කැමති දේවල් අනිත් අය කැමති අපි ආහාරවලට කැමති කෑම කන්න කැමති රස රස කෑම කන්නට කැමති එහෙම අනිත් අයත් කෑම කන්නට කැමති එහෙමනම් අපි සන්තෝෂ වෙන දේ අනිත් අයත් සන්තෝෂ වෙනවා අපි සිත රිදවනවට අපි කැමති නැහැ වගේම අපි අන් අයගේ සිත රිදවන්නටත් වඩා ජේසු මේක තමයි අද දවසේ ඔබට මට කියන්නේ අපි කැමති දේ අනිත් අයත් කැමති කියලා සිතන්නට ඕන අපි යහපත් දිර ජීවත් වෙන්නට කැමති නම් අනිත් අයත් යහපත් දිර ජීවත් වෙන්නට කැමති. ඔවුන්ගේ ජීවිතවලට අපි බාධාවක් වෙන්නට හොඳ නැහැ. අපගේ රිදවනවට අපි කැමති නෑ වගේම අපි අනිත් අයගේ ගැනත් හිතන්නට ඕන. අපගේ වචන තුල සමාලලට අපගේ වචන විහා වගේ අනික් අයට අපි යොමු කරන්නේ. ඒ තුල සිත රිදෙන්නට පුළුවන්. අපගේ සිත රිදෙනවා කියලා අපට තේරෙනවා. හැබැයි අපි කල්පනා කරන්නේ අපේ වචන තුල අනිත් අයගේ හිත රිදෙනවා කියලා. ජේසු අද දවසේ ඔබට ආශිර්වාද කරනවා ඔබ යහපත් දේ කරන්න ඔබට ජේසු තුල යහපත් ප්‍රතිඵලක් දෙනවා ඔබට ජේසු පිටයි